ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවත වැදමකොට වදාලෙ දරු දේශකයාණන් වහන්සේ පෝජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්හවාලි සු අත්‍රාගචචන්තු දීවතා සදධම්මංම නිරාජස්සේ සුනන්තුූ සගග මොක්හදන් දම්මස් සවෙන කාලු අයන් බදන්තා දම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්සෙ භගවතු අරහතු සබ්ධම්මිසු පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසාර දස්සෙ සබ සත්තු මස්ස ධම්මිස්සෙරස්සෙ ධම්මරජස්සෙ ධම්මත් සාමිස්ස තතාගෙතස්සෙ ස্බ්ුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු ස්දම්මි සුුව පටිহাත ඥානචාරස්සෙ, දසෙ බල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බෙ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සු අපපටිහතඥානචාරස්සෙ දසෙ බල්ලෙ දරස්සෙ චතු වීසාරච්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ, සතාගතස්ස සබ්බ්ුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේත මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාබේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොබේවාා මිත්‍යාදුෘෂ්ටික වචනයක් පිටි නොබේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොබේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාර්යට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුෘුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ 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 සද්ධර්මශ්‍රාවක කාරනික, ගුණ ගරුක පින්ංවත්න අද දවසේදී පිින්වත් හැම දෙනාම මෙ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්ද්‍ය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි. හදමි උතුමූ සද්ධරම දේශනාව මොළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවිංම දේශනාව දේශනා කරවන්නට පිින්වන්ත දායකත්පේගෙන කටුතු කරුණු ලබන්නේ මීට වසර දෙකකට පෙර මියගිය AAP මහිෂ් උදේකාන්ත මහත්මාගේ ආදරණී මෑණියන්, සහෝදර සහෝදරියන් ඇතුළු ඒ ඥාති හිතමිත්‍රාදීන් විසින් අපි ඒ පිංවතුන්ට දේශනාව අවසානී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපුොරොත්තුවන් හද ධර්මදේශනාව සඳහා ම මාතෘකාව හැටියට තෝරා ගත්තා ජාතක පාලිහි සඳහන් විශේෂ ජාතක කතාව පිනතින අපි හැමදාම ජාතක කතා දේශනා කරන කොට විශේෂ කරුණක් මතක් කරනවා ඒක නැවත නැවත ජාතක කතාවක් කියන වාරයක් වාර්යක් ගාන කියන්නේ නොවසෝපු කෙනෙකොට දැනගන්න ඕන නිසා. අදකාලික් බොහෝ දිනෙක් අතර ප්‍රකට වෙලා තිබෙන කරුණක් තමයි මේ ජාතක කතා කියල කියන්නේ ොද එකල තිබේමේ ජනවහර කතා කියලා එමනත්තම් යම් කතාවක් නිර්මාණාත්මක්‍ර ඉදිරිපත් කරලා කියලා. ඔවුන් තමන්ගේ ඉන්න මට්ටමින් දක්වන එක මුදාහරණය තමයි මේ හැම ජාතක කතාවක්ම සිදුවෙන කාලේ රජකම් කරල තින රජතුමාතම බ්‍රහ්මදත්තරයිතුමා. පෙන්වත්න කෙනෙක් කියනවනම් මේ කතා නිර්මාණය කරපුවා කියලා මෙ ජාතක කතාවක් කියවල බලන්න ඒ නිර්මාණී වනත් කොච්ච ප්‍රඥා ගෝචරවද කරලා තිය . අපිේතු නිර්ණයක් කියල. ඒ නිර්මාණයක් නම් මොනතරම් ප්‍රඥා ගෝචරවදේක කරලා තියන්නේ. එහෙම ප්‍රඥාගෝචරව ඒ කතාව නිර්මාණය කරපු නිර්මාණකරුවා පිනතුරි ඔය තරම් අඥඥානද එකම රජකෙනෙක් ඔයි ජාත කතාවල ටිකතු කරන්න. පිනතුනි මේ අද කාලිම වැරදි මතය සමාජකත කරන්න මෝලිකවලා කටයුතු කර විශ්ිවිද්‍යාලවල් වල. ඒ විශ්වවිද්‍යාලවල්වල උගන්වන ආචාරය මහාචාරවරු කියල කෙන කවුද. මහාචාරය භහාවකට පත්තින්න මහාචාරවරයෙක් වෙන්න පිෙනතුරම මුළු ත්‍රිපිට කට්ට කතාාවම කියවඩන්නේ පිටකෙන් කොටසයි අට්ටකතාවෙන් කොටසයි පරිවාර්ගන්ත වලින් කොටසයි ඔය ප්‍රමාණයක් කරගත්තම මහාචාර කෙනෙක්වෙන්න පුළුව. බටහිර විශේනිර්දේශයකට අනුව ඉගනගෙන ඒ බටහිර දැනුම පෙරදිග දැනුමට වඩා ඉහලින් තබලා ඉගනගත්තු අය උගන්වනවා මේ ජාතක කතා කියල කියන්නේ හුදෙක් ජනවහර තිබේච කතා කියලා පිහතුන ඒ ඔක්කෝම. කිසිීම සාක්ෂයක් සාධකයක් නැතුව ඉදිරිපත් කරන මත ඒවට කරුණ දක්වන මිනිමේ වගේවා එකම රජ කෙනෙක් තමයි රජව කරලා තියෙනෙ බ්‍රක්්මදත්ත රජතුමා පින්වත්නී පේතවත්තු පාලිය තියෙනවා උබබර පේතවත්ව කියෙන කතාව ඔය උබ්බරී පේතවත්තු වේ එක කාන්තාව ඒ රටේ රයිතුමයික විවාහවන රජතුමා පින්වති මැරුුණ. රජතුමා මැරුනම රයිතුමා වලදාපෝ වලළඟට ගි හිල්ලා මේ කාන්තාව වඩනවා. ඒ අන්නකට අපේ බෝසතාන් වහන් සේකාල රෂිවරෙක් වෙලා ඉඳලා මේ කාන්තාව ග ළඟට ඇවිල්ල කරුණු විමිසනවා ඇය කියනවා මේ රට්ටේ රජකම් කරපු බ්‍රක්්මදත්ත රජතුමා. පංචාල රට තමයි රට මේ රජතුමාගේ තතාත්තගෙනම චූලනිි නිසා රජතුමාට තවත් පිරිසසා කාමන්තරනණ කර චූලනි පුත්තෝ කියලා. ගොඩක් රජවරන්ට තියෙනවා මේ අන්වර්ත නාමයක් රතේ සබෝ කියලා රතේ සබෝ කියන්නේ රත දාහ කදින්න පුළන් ශක්තියක් තිබච්ච නිසා ඉතින් මේ කාන්තාව කියනවා ස්වාමීනී චෝලන රජුගේ පුත්‍රයාවෙච්ච චූලනී පුත්ත රතේ සබෝ කියලා අන්වර්ත නමකින් අවමන්ත්‍රණය කරපු මේ පංචාල රටේ රජකම් කරපු ප්‍රක්මදත්ත රජුතු නැති වෙච්ිනිස මම්මිය අන්න කොට රසිිවරය නවා ඔබ අඩන්නේ මොන බ්‍රක්්මදත්තරයිතුමා ඇතිවිචි නිසාද. කාන්තාව කියන ස්වාමීනී මේ මගේ ස්වාමය නැති විච්චිකටන්න නිම. වෙන ්‍රක්මදත්වල නැති වන්නේ තොර බෝසතන් වහන්සේ කියෙන බොකොමදෙම කියන්නේ මේ වලේ මෙතනම අසූ හයදාහ බ්‍රක්්මදත්ත කියන නමතින රජවරු වලදාපු වලා ඒ හැම කෙනෙකුගේෙම තාත්තගෙනම චූලන හැම කෙනෙක්ම රජකම් කල තින පංචාලකින මේ රට්ටේ ඒ හැම කෙනෙකොටම අන්වර්ත නමක්තිමන රතේ සබෝ කියලා ඒ සියලුම අසූහය දස් දෙනාම වලදැමි මිනිමේ වලේ තකොට බෝසතන්හසේ තවත් වෙනත් කරුණක් කියනවා නොඹ දන්නවද ඒ අසූහයි දස් දෙනාටම අග්‍රමහි සිකා වෙලා හිටියෙත් නුඹ ඉතිං අහනවා ඇයි අසූහයදාහක් ස්වාමිවරු වලදාපු වලේ එක් කෙනෙක් පෙනිවෙන්ගා ඩන්නේ අපේ පින්වතුන් හිතන්න ඔය අසූහය දස් දෙනාගේම කතාලියන්න ගියෝති එතන අසූහයදාහ එහනම් මේ පන්සය පනස් ගණනක් ජාතක කතාවල බොහෝ ජාත කතාවල බ්‍රක්්මදත්තර ජුරාජ්‍ය කරනව කියන කාරණාව පන්සය පනස් ගානයි අතන අසූහයිදාහක් පිතුනකයි ජාතක කතාවක් ඉගනගන්න කලින් ජාතක කතාවේ තිබන ගැඹුර වටහා ගැන්න ඉස්සර වෙලාම අභිධර්මයයි සූත්‍රයි කියලන්න ේ දෙක කියවල ඉවරවෙලා පින් ඔතුනි ජාතික කතාව කියවන්න එතකොට ඔය තියනර මිත්‍යා මත ඔබගේ මනසින් බැහැරවේ ම ජාතක කතාවක් කැතුළේ कोොයි තරම් චතුරාර සත්්‍යය පටිච්ච සමුපාදය මොනතරම් ජැම්බූරං බුදුරජාන් වහන්සේ විස්තර කල තියෙනවාද කෙනෙක තේරෙන්නේ අභිධර්ම දන්න සූත්‍ර හොඳ ටගෙන ගෙන තියන කෙනෙකුට පමණයි ඒ හැර අනිත් හැම කෙනෙකොටම හරියට මේක නිර්මාණාත්මක හොඳ නිර්මාණයක් පෙන්ඩ පුොළවා. එක තමන්ගේ මට්ටමීඳගෙන කියන දෙයක්. එක නිවැරදිමදනෙවේ එෙමනං පිහතුන. ඔය කියන මහාචාර්වරෙක් ඔය වගේ අදහසක් ප්‍රකාශ කරනවනං. ඔය කියන ආචාර්වරයෙක් ඔයගේ කරුණක් කියනවනක්. පෙන්ඇතේ ඔබෙහිතන්ඩ. ඒතරන් දැනුමත්තිනේ කෙන හෙමනම් මේ වෙනෙකොට මග පලවත් ලබලතියෙන් ඕන. ධර්මය දන්න හැම කෙනෙක්ම ඒකාන්තෙමං මඟ පලබනවක් කියෙ ධර්මී විස්තර කරලා නෑ. නොවෙන ඇත් තිඉන්නවා නමුත් පිංගතුනී ඒ හැකියාවව ත්‍යානයක් වඩන්නවත් හැකියාවත් ඔවුන්ටනෑ මං මේ කරුණු මතක් කරේ න සාසනී ධරමය වෙනස් කරන් ධර්මී විකෘති කරන්්ඩ විශාල අනුග්‍රහයක් ලැබුණා මේ බටහිර විෂය නිර්දේශයකට අනුකූලවෙ ඉගෙනගත්තු උගතුන් ඕවු නිසා ඒ මතය සමාජයේ ගොඩක්දන පිළි අරගෙන තියෙනවා ඒනිසා ජාතක කතාවක් ඉගෙනගන්න ගියාම ඒක ගොඩාක්දනේ ඉගනගන්න එක අතපසු කරනවා ඉගනගන්න එකට පින්හතු නිතර ෑයමක් දක්වන්නේ නෑ මොකද ඒක ඉගනගන්න කලින්ම තමන්ගේ මනසේ තමන්ගේ හදාගෙන ඉන්නවා ජාතක කතා කියන්නේ මේක ගොතපු කතා කියලා ධර්මය තුළ එහෙම එක්ක වචනයක් පත් බුදුරජාණන් වහන්සේ නොවිච්ච දෙයක් කියලනේ දෙයක්මයි කියල තියෙන් භාගතුනාසේ උදාහරණයකටවත් පංවතුන නෝනු දෙයක් කියන්නේ ඌ දෙයක්මයි කියන්නේ එතරා මුන් වහන්සේ සත්‍යව ඒ කරුණු දේශනා කරල තියෙනවා එමන අද තෝරගත්තු ජාතකයක් ඒ වගේම විශේෂ ජාතකයා ජාතක කතාාව නම තමයි සුද්දහා භෝජන ජාතකය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමී වැඩවසන කාලයේ එක්තරා කුලපු්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනී ධර්ම ශ්‍රවනය කරලා පැහැදිලා පැවිදිවුණ උන්වහන්සේ හොඳින් සීල් සම්පූර්ණ කරා උන්වහන්සේ දුතාංග දැරුවා එවිතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංගරත්නයට මෛත්‍රී සිතින් දවසකට තුන් වතාවක් උපස්ථාන කරා එතරම් වීර වැඩවා මේ තෙරුන් වහන්සේ පිහතුර දුතාංගවලටත් වඩා එහා ගියපු වත්පවා දරල තියෙනවා ඒත් අතර විශේෂ වතක් තමයි සාරාණීය වත මොකද බුදුරජන් වහන්සේගේ සාසනී විශේෂවත් කිහිපයක් තියෙනවා මෝනේයවත සාරාණියවත ගත පච්චාගතවත එහෙම විශේෂවත් තියෙනවා මේ අතර පින්හතුර මේ සාරානීය වත කියල කියන විශේෂවතා මේ සාරාණීය වත යම්කිසි භික්‍ෂුවක් සම්පූර්ණ කරනවනම් අවුරුදු දොලහක් එක දිගටම මේ වත දරන්න ඕන ඒ වතී ස්වභාවි කෙතියෙන් කියනවනං පින්ඩපාතයේ වැඩලා ධනිය ලබාගෙන තමන්ගේ ආරාමීන භික්‍ුන් වහන්සේලාට ඒ දානී ගෙනත් දිනවා අපේතුන් පන්සලේ හාමුතුල දහනමක් විසිනමක් පණනස්නම කිටිය කියලා අර සියල්ලන්ටම තමන්ගේ පාත්තරයේ තියනටික දෙන්න ඕන දෙන්නවා කියෙන උන්හන්සේ පාතරයේ බෙදනවා අරභික්ෂූන් වහන්සේ ඇී කියනකො නත්තර කරන්න ඕ මෙහම පින්ඩ පාති ෙදල බ ද ලබ ලා න්හන්සසි නිතුරුණ නේ උනහන්සේට ධන ගන්නන ආයිමත් වඩන්න ඕන. වැඩල ආම උන්මහන්සසි ධනි පින්ඩපාති කරගෙන වෙල වලදන්න ඕන. ිතු, ස්වාමීන්හසල කීපනමක් ඉතුර වුණ දෙෙව තාව පින් පපති හිල්ල ල්ලක් ක ොත්ේ ර ඉ තුර වෙච ී හන්ස ටත් දන්න ඕ. ඔන්න ඔය ක්‍රමයට අවරුදු දොළහක් ඔය වත්ත දැරුව පिං ත්නී, ලැබෙන ආනිසංස ගණනාවක් තියෙනවා. එකක් තමයි ඕනම දුොරභික්ෂෙක් සිව්පසින් අඩුවක් වෙනිිනේ. අනිත්ක තමයි නිවන් මගට ඉතාම ලංවෙනවා. අපි මේ සාරාණිය වත පිල්ිබඳ ඉදියේ දවසක ඒ වත පිළිබඳවම වෙනම දේශනාවක් සාකච්ඡාක් කරමු. මොකදේ ඒවත් දැනගැනීම ඉතාම යහපත්. සාරාණිය වත ගතපච්චා ගතවත කොහොමදේවත් සම්පූර්ණ කරන්නේ කරුණු අපි ඉදිරි දවසක වෙනම සාකච්ඡා කර දැන් මේ හාමුදුරුවෝ මේ සාරාණී වත දරණවා ඉති දැම් මේ හාමුදුරුවෝ ගැන කතාාවෙනවා භික්ෂුන් වහන්සේලා දම් සභා ම්ඩපේ දවස උන්වහන්සේලා කියනවා මේ නම්දරණ මේ භික්‍ෂුව මහාදානපති උන්වහන්සේ තමන්ට ලැබෙන හැන්දක ප්‍රමාණය හැඳ ටිකක් වුණත් තන්දී ලමිස උන්වහන්සේ වලදන්නේ හරියට සසරේ පාරිමිතාපුරණ මහබෝසත්වරේ ගිධානයක් වගේ තමයි ඔන්නන්වහන්සේ මේ ධානී සම්පූර්ණ කරන්න දැ මේ කීර්ති ප්‍රසාධිය දැන්මේ දම්සබා බණ්ඩපේ භික්‍ෂුන් වහන්සල කතා වෙනවා ඔය කාරණාව පිින්හතුනි බුදුරජාන් වහන්සේ දිිය කණින් ගන්දකුට ඳගෙන හාගෙනඉන්නවා භාගතු වහන්සේ භික්‍ෂුන් වහන්සල්ලාඇගල අගටාවම භික්‍ෂුන් වහන්සේලාගෙන් වෙනද වගේ ප්‍රශ්න කරනවා කුමක් පිළිබඳවද කතා කර කර හිටියේ වහසේ මේ කරුණයි ස්වාමින අපි කතා කර කර හිටිය කියලා පිළිතුර දුන්නම භාගිතු වහන්සේ බොහොම වෙනත් ආකාරේ කරුණක්කේ භික්‍ෂුන් වහන්සේලට කියනවා මහනිගි අද මේ භික්‍ෂුව දන්දින්න කැමැති වෙලා හිටියට අතීතයේ නැගිහෙමනේ මහනිනි අතීතේ තනකොල ගහක කොළයක අගර ඇඳුුණු තෙල් බිन्දුවක් තරංවදයක් දන්නු දුන්න භික්‍ුවක්මේ නමුත් එකල්ල මමකර පනුග්‍රහයක් නිසා තමයි මේ භික්‍uුව. ධනයට කැමති වන්නේ කියලා භාග්‍යතු වහන්සේ කෙතිෙන් කරුණක් මතක් කරනවා භාග්‍යතුන් වහන්සේ උදෙසා ඉල්ලීමක් කරනවා ස්වාමීණී ඒ අතීත කතාපොත අපට දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතෙම බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කාලී එ නගරන්දල තිෙනවා කෝටි අසූුවක ධනයක් හිමිකම් කියපු මහ සිටුවර දවසක් තමංගිමි සිටු සම්පත්තිය දිහා බලලා සිටුවරයට මිනි මෙිහිම සිතුවිල්ලක් පහලව වන මට මේ තරම් මේ යසසක් ලැබුණේ අතීතයේ නිදාගෙන ඉදල නෙවෙ මම අතීතයේ මේ කායවාග මනෝ දුෂ්චරිත කර්ම කරලත් නෙවෙේ මේ තර සම්පත්තියක් ලැබුණේ මමාචි අතීතේ සොච්චරිීතයන්ම කරලා ලබාගත්තුව එකක් එහෙමනම් අනාගතයත් මට පිහිටක් කරගන්න නම් මම මේතියන සම්පත් දන්දීම වටිනවා කියලා දාන සිතක් පහල වනා හැබැයි පෙන්වතුනී සාමා්‍යිං රට රටක රජකිනිි ගේ යටතිේ තමයි ඒ රටීත් සිටුවරු ජීවත් පවෙන්නේ. සිටුවරයකුට කවදාවත් තමන්ට යම් රටකට යන්න තමන්ගේෙ ළඟ තියන ධනය විනත්විෙනත් දේවල්වලට දැඩිලෙස වියදම් කරන්න. ඒ සිටුවරුන්ට අවසරනය එහමනඟ අවසරය රජතුමාගෙන් ලබාගන්න ඕන. සාමාන්්‍යිං රජවරුන්ගේ. සිටුවරුන්ගේ ළංඟති බිච්ච ප්‍රතිපත්තියක් එක එක නීතිය ද මේ සිටුවරයා රජතුමාගේ ළඟටයන අවසරගන්න හැබැයි සිටුවරයා රජතුමාගේ මට්ටම දැනගෙන රජතුමාටත් ගරු කරමින් සිටුවරයා තමන්ගේ අදහස රජ ඉදිරිපත් කරන්න තු වනි මෙහෙම කියනවා බලන් පින්වතුන මේ මෙවැනි උපයිවල් පින්හතුන ඉතාම වැදගත් බොහෝ දෙෙනෙකොට තමන්ගේ ජීවිතය තුළ සමහර ප්‍රශ්න විසණ ගන්න බලන මේ සිටුවරයා පාවිච්චිකරු උපාය රජතුමාට ගිහිල්ල කියනවා මහ රජ මගලළඟ කෝටි අසුවක දනියයක් තියෙනවා. මහරජ මංකමති ඔබතුමාට කෝටි අස්ුව දනීදන්න. රජතුමා කියනවා සිටතුමනි නුබේ දන මට වැඩක් නෑ. මගේලග ඊට වඩා කෝටි ගණ ධනය මට තියෙනවා ඇති බින්න. ඔන්න නොත්තන තියෙනවා නුම්බට තොන්නන් ඔය ධනේ අරගෙන යන්න නුම්බටන ඕන්න. කියෙලා රයිතුමා කියවා. ැයිතුමාට ධනේ දෙන්නනාවම යිතුමාක් කියනවා මගේ ධනවන් නොඹට දෙන්නම් කියලා. ඒ වෙලාවිදී සිටුවරයා රජතුමාට කියනවා හිනම් මහරජ මමමි දනයට මොකද කරන්නේ. රතුමාකර නොම කැවති දෙයක් කරන්න. ඒවන මහරජ මිව දන් දිින්නද රයිතු වවා බලන පිින්තින අවසරේ ලබාගත්තු හැට රජතුමාට ගරු කරල ඒ රජතුමාට ගරු කරලතම ඒ අවසරේ ලබාගත්ත. දැ සිටුවරයා තමන්ගේ අරමනි ටු කරගන්ඩ. තමන්ගේ ලඟතියන ධානය දන්දරනවා. කොහොමද නගරේ සතර වාහල්කඩ හතරේ දන්හැල් හතරක් කදල නගරේ මැද තවත් දන්සලක් කදලා තමන්ගේ ගෙදරීද දිරිපිටත් තව දානශාලාවක් කදල මිස්ථාන හයේම ඉඳගෙන දන්දෙනවා. දවසකට ලක්ෂ හයගානිී. ද මෙිහෙම දන්දීලා ම තමන්ගේ ආයුකාලයේ පිරිහිීගෙනයනකොට තමන් තමන්ගේ පුතාට අවවාදයක් දෙනවා පුතේ මේ දාානවංශයේ කඩන්නපා මේ ධානවංශය ඉදිරියටත් පවත්වාාගෙන යන්න පිනතුර බලන්ඩ සත්පුරුෂ දෙමවපියෝ සත්පුරුෂ දරුවන්ට දෙන අවවාදය තමනුත් කුසලෙහි සමාදන් වෙනවා තමන්ගේ දරුවනුත් ඒ කුසලෙහිම සමාධන් කරවනවා පුතාටකී වෙන පුතේ මේ ආර්ථික ශක්ති වැඩිකරගන්ඩ මේ දේපල රැකගන්න ුඹ කැතිසේ නුඹ මේ සම්පත් විඳන්න එහෙම අවවාද දුන්නේ දරුවට අවවාද දෙනවා මින් නුම්ඹට ලැබෙන මේ ධනය නුමත් දන්දින්න මෙධන වංශය කඩන්නිපා සිටුවරයා කාලයක් ඇද්දී මරණයට පත් වුණා මරණින් මතුව ගිහිල් එපදුුණ තෞතිසා දෙවුළුව ශක්‍ර දෙවියෝ වෙලා ඉට පොතත් ඒ විදිටම ධාන වංශය කරගෙන ගිහිල්ල දන්දීලා දන්සල් හයින්දගෙනම ඒ පොතා මරණින් මතුව චන්ද්‍ර දෙවී වෙල ඉපදුුණ ඒ පොතාගේ පුොතත් ඉළඟට අරවිදිටම දන්දන්න ඒ දන්දීලා ඔහුත් මරණයට පත්වෙලා සූரியිය දෙවියෝ වෙලා இපදුුණ இல்லඟට ඔහුගේ පපුතත් දඒ විදිරම දන්දීලා මරණින් මතුව මාතලී දිව පුත්ත්‍රය වෙලා එපදුුණ ඔහුගේ පුතත් ඒ විදිටම දන්දීලා පංචසක දිීව පුත්ත්‍රරයා වෙලා එපදුනා ංසික දිවි පුත්‍රය වෙල පදිිච්ච ඒ සිටුවරයගේ පුතා මිධාන වංශය කැඩුවා කොහොමද ඒ පුතා පංහොතුනී කල්පනා කරනවා මගේ තාත්තල මගේ සියල මගේ මුතුන්මිතු හරි මෝඩයි ඔහු අමාරුවෙන් හම්බ කරගත්තු දනය හරි විසි කරල දෙම්ම වගේ විනාශ කලේ මම එහෙම කරඩෝන නෑ මේ දනය මම රකිින් දෝන ටවත් දෙනිිනෑ කියලා අර අතීතේ මුතුන් මිත්තු හදපු දන්හැල් හය කඩල විනාශ කරා දැ ඒ දන්හැල්වලින් යැපිච්ච යාචකයෝ තමන්ට ධානය නොලවිිච්ච නිසා පෙර සිටුවරු වගේ නොලබුණු නිසා අර සිටුවර ඇගළඟට ඇවිල කියනවා සිටුතුමනි නොඹලගේ පියවරු සියලඒ මුතුන් මිත්තු රැකගෙන නාපු මෙ ධනවංශයේ කඩන්නන්නපා දිගටමකරගෙන යන්න කියලා නමුත් සිටවරයා ඕවුන්ගේ වචන ටැහුම්කන්දුන්නේනේ සිටුවරයා ආරක්ෂකයන් ලබා ඒ එන මාර්ගවල්ට ආරක්ෂාව දාලා අරයාචකයන්ට තමන්ගේ ඉන්න මාලිගාවට නොයින විදියට කටයුතු සැසුවා. දවසක් මේ සිටුවරයා යනව රජතුමා මොන ගැහෙන කටයුත්තකට තනියෙන්නෙවෙ යන්නේ තවත් අනුසිතුවරය අනු සිටුවර එක්කරගෙන අනු සිටුවරගේ ගෙදරට යනවා. යනකොට අනුසිටුවරයක්ක් ගෙදර තමන්ගේ අමුදරුවන්නේ එක විශේෂ සහල්වර්ගයකින් හදපු ගෙතෙල් දාලා නීපැනි හකුරු කුඩු යොදලා විශේෂයම සකස් කරපු කිරිබතක් අනුභව කරනවා. තාම ප්‍රිය මනප සුවදක් පිහතුරමේ කිරිබතින් ඉන්නේ. අනු සිටරයා මහා සිටුවරයා ආවම ඒ මහ සිටුවරයාට කිරිබත් පිගානක් තුන්න. දැම්මේ සිටුවරයා ජීවත්තින දැඩ ලෝබියක කැටිය. හු මන්ට තියන දනය තමන්ගේ දරුවන්ටවත් තමන්ගේ අබුදුවන්ටවක් තමන්ගේ සේවකයන්ටවත් තමන්ගේ ඥාතීකොටවත් දෙන්නේන්නේ කොටිම කියනවනං අඩුමතර්මි තමංවත් ඒ ධනය පරිහරණය කරන්නේනේ රළු අස්තර දරන්නේ කොළවලින් හදපු කුඩයක් පරිහරණය කරන්නේ මහලු ගවයන් අශ්වයන් යොදපු රත්ත තමයි පරිහරණය කරන්නේ තාම අඩු මට්ටමී වියදමකින් තමයි මේ සිටවරයා යපෙන්නේ එරිසම සිටුවරට නම ලැබුණ මච්චරිය කෝසිය සිටුවරිය කියලා. සමනින් ඔය කෝෂය කියන නම පගොතර මේ ශක්‍රයටක් යොදන් නාමන්තරණය කරනවා කෝෂය කියන්නේ ශක්‍රයටට කියන නම. හැබැයි මේ සිටුවරට නම ලැබන මච්චරිය කෝෂය කියලා. සමහර වෙලාවට ඔහුගේ මුල් නම කෝෂය වෙන්නත් පුළුවන් පසුකාලීනව මච්චරිය කියන නම පටබැඳන්නත් පුළුවන්, කොහමුණත් කෝෂීය කියන නම ොඩාකිලාට පාවිච්චි කරවා. ක්‍රියාව ආමන්ත්‍රණය කරන්න නමුත් මේ සිටුවරගේ නම සඳහන් කල තිබින්නේ මච්චරිය කෝසිය කියලා දැන් මේ සිටුවරයම අනු සිටුවරගේ ගෙදරට ගියාම අනු සිටිුවරයගේ ගෙදරින් කිරිබත් පි අනක් ලැබුණ දැ මච්චරරි කෝසය සිටුවරය කල්පනා කරනවා මම මේ කිරිබට්ටිකම මේ අනු සිටුවරයගෙන් ගත්තෝ ඔහු මගේ ගෙදරටාවොත් මටත් ඔහුට සංග්‍රහ කරන්න වෙනවා ඉතිං මේ සිටුවරය හිතනවා එනිසාම මේ කණන්නෙන බලන පිහතර මේ පලවත් ලෝභය අභවිද්‍යාව කියන එක දැඩි ලෝබය කියනෙක කොච්චර බලවත්ද මේ ජාතක කතාවක් ඇතුළේ අපට වටහාල දෙන විශේෂ කරුණ මේකයි එක මේ ජාත කතාවක් ඇතුළේ පිහොතන මේ තිබෙන ගැඹුරු බව සාකච්ඡා කරන්න අපේ ප්‍රඥාවත් ප්‍රමාණවත්න ඉතරම් ගැම්ඹුරු බවක් මේ ජාතක කතාවක් ඇතුළේ තියෙනවා මේ සිටුවරයගේ ළඟතිමන දැඩි ලෝබී බව. බලන්න තමන් අනුභව කරන්නේනේ මොකද තමන් ගිහිදරට සිටුවරයාාව තමන්ට සංග්‍රහ කරන්න වෙනම එහෙම උනොත් මගේ ධනිය විනාශ වෙනම. එනිසා සිටුවරැටිකිනෝ ම දැම්මි කාපු ගවංආාව මට ආයමත් පොඩ්ඩක්වත් කන් ඉඩක්නෑ එනිසා මට එපා කියලා ඉතිං අනු සිටුවරයා ඒ සිටුවරයා වාඩිවෙලා ඉන්න කාං අර අනු සිතුුවරිය ගිහිල්ලා අඹු දරුවන්න එක් කිරිබත් අනුබව කරා එතන ජාත කතාව සඳහන් කරලා තියෙනවා මච්චරී කෝසේ සිටුවරයානු සිටිුවරේ එනක කෙල ගිලගෙල බලාගෙන හිටිය කියලා ඩැංමේ සිටුවරු දෙන්න රජතුමා මොනගෙහිලා මච්චරී කෝසේ සිටුවරේ ගෙදරගිය ගෙදර ගියපු වෙලාවිඉඳලම අර කිරිබත මතක් පෙවී මතක් පෙවීඒ කිරිබත කන පුදූ මාශාවක් තියෙන්නේ බලන්න පෙන්වතුරමි ලෝබය කියන එක ගින්න ලෝබයන එක ගින්න ලෝබය තමාවම දවනවා. රාගීකැන තමාවම දවනවා තන්නහාාව කියන්නේ තමන්ව දවනව පින්හතුනි. ද බලන්න මේ සිටුවරයා ගෙදර ගියපු වෙලා විඳලාම තමන්ව දවනවා. මොකටද අර ආහාරය අනුබව කරන්නත් න. ඒ විතරක් නෙවි තමන්ට ආහාරය අනුබව කරන්න හිත දෙන්නේෙත්නේ තමන්ගේ ධනේ විය දැන්ගේවෙයි කියලා. දැ. ඒයි මන්ට හදාගෙන කන්න බැරි. මොකද තමන්ට හැදුවට තමන්ට විතර කන්න බෑ මොකො තන් සිටුවරක් ශාල පිරිසත් තමන්නෙක් ඉන්නවා. දැන් නක ගැන කල්පනා කර කර දෙපැත්තෙන් මේ සිටුවරැක් ඒ තාදන්නවා. එක පැත්තිෙන් කිරිබතට ආසාාවක්කට අදිනවා අනේ පැත්තිෙන් දන හානි වේ කියල සිතුවෙල්ලිින් අදදිනවා. බරණ පිහතුර මේ සසරේ තිබෙන බයානක බව පෙන්වලදින හැටි. තන්හාාව රාගය ගින්නක් කියල උදාහරණකට ගත්තේ නිසයි. මේ ලෝබය කෙන දැඩ්ඩි ගින්නක් සත්‍යාව දවනවා. හැබැයි තමන්ව දවනව කියනක තමන්ට තේරෙන්නේ. පිගතුරී සමහර වෙලාවට එවැනි අය ඕන තරන් අපේ සමාජවලත් මුණ ගෙහෙන පුළුවවා. බොහෝසයින් ධනය තියෙනවා. ඒ ධනිය තියාගෙන තමන් දුක්විදිනවා. කැමති ආහාරපානයක් ගන්නවා කැමති වස්ත්‍රයක් පරිහරණ කරන්නවා, කැමතිවාහනයක් පරිහරණය කරනවා. එමන. ධනය තියාගෙන? හෝසයි දුක් ඉදිඳරවා ඇයි තමංවමාර ලෝබයෙන් දවන්නවා තන්හාාවෙන් තමංව දවන්නවා දැ සිටුවර ඇත්තය හෙමයි ඒ නිසා දැන් අ දැඩි තන්හාාවෙන් හිටපු නිසා ඕහුගේ ශරීරය එන්න එන්න කෘෂවෙනවා බිරිඳට මේ වෙනස දැනීලා බිරිඳගි හිල්ලා ස්වාමියයාගේ මේ කරුණ අහනවා මොකද ජතුමා මොකක් කරි හිතරි දෙන වචනයක් කට්වවද එමනත්ත අහනවා ඇය අපේ මේ දරුවත්මුණ හරි වචනයක් කිවත් ැවා ඉට බිරි දහනවා ඇයි ස්වාමීනය ඔබ මොකක්කරී මොකක් කරි පිළිබඳ තන්හාාවකින් ඇතින්නවද. එතකොට ස්වාමියනෝ ඔ එතකොට ස්වාමියයා හේතුව කියනවා. කතා වහලා බිරිඳ කියනවා සිනහාවෙවී මෝඩ ස්වාමීණි නමුලු නගරටම දෙන්න තරම් කිබත් දෙන්න තරම් දනයක් ඔබ ළඟ තියන්නේ. ඇයි හනුව දුක්විදන්නේ එතොට බිරිඳ එහෙ මහනවා පිරි දහනවා නොඹ දුප්පද්ද මේ බරණැස් නුවර වාසිීන්ටම කන්න දෙන්න තරම් කිරිබත් දෙන්න තරම් ධනයක් නුඹගාව තියෙනවා ති එතන ධාත කතාව කියනවා සිටුවරට මේ කතා වැැහුවම් හරියට ඔල්ුවට පොල්ලකින් ගැහෝ වගේ කියලා ඇයි තමන්ටවත් ධනේ ටිකක් වියදැන් කර නකමැතිකම හිටපු තමන් බරණැස් නගරටම කිරිබක් කදල දෙෙනව කෙකිවුව ඔුක්ක ඒ දැවෙන දැවින තව වැඩිවුුණා එතන කියනව නිසා පොල්ලිග හෝවගේ කියලා ඉතිං ඒ වෙලාවී සිටිවරෑ කියනවා නබයිතින් පොහොසත්නි නොම්ඹ ෙදරින් එනකොට ගෙනාපපු නයක් තියෙනවන ඒක දෙන්න කියල බිරිඳට බනින්නවා එති ඒවෙලාවෙ කියනවා හිනං ස්සාමීන අපේඒක විදයක කියනන්න මිනිස්සුටු විතරක් අපි දෙබමු ඒ මදී හදම් එතකොට ස්වාමිය කියනවා ඒ මිනිස්සුට මොකටද ඒමනිසයි තියන දෙ යාාපියාගෙන කාවේ ඇයි අපි තින්නේි. හිනට ආයිමත් බිරිඳ කියනවා එහෙනම් වාමීන අපි අපේ ඒ මේ මාලිගාවන්දලා ගෙවල් හත්තකට එහා තියන පරිසට විතර කි දෙමු. ඉතිං ඒවෙලාවේ සිටුවරෑ කියනවා උන්ට මොකටද අපින් කෑම උ ඔය තියන දෙවල් උයාාපිහාගෙන කාවේ. අපි දන්න නොන්නනෑ උට ඉති ඊට පස්ස අයිමත් කියෙන හිනම් වාමීන අප නාතිීන්ට ඒත් අක්කමැතිවනා. ඒන ස්වාමීණී ඔබතුමාටයි මටයි විතර කිරිබතක් හදන්න එතකොට සිටුවරයා කියනවා උඹට මොකටද මට විතර කිරිබතක් හදාගන්න ඉතිං සිටුවරයා ඒ වෙලාවේ තමන්ට විතරක් කිරිබතක් හදාගන්න දැන් සෝදාන මොුණ බිරිඳල් ලවා එක බාජනයකුයි හාල්වලින් හතර එක්කුයි කිරි ප්‍රමාණෙකුයි අසුරක්කෙන ඇගිලි දෙකට අහුුවන ප්‍රමාණය හකුර ටිකුයි ගිතෙල් මීපැණ භාජනයකුයි දෙන්න කිව්වා ඒප්ටිකත් අරගෙන හිස වසාගෙන බිරිදත්තක කැලේකට යනවා. හම ගිහිල්ලා බිරිඳට කියනවා මාර්ගය දිහා තියලා මෙතන ඉන්න කවුරුහරි එනවන මට සංඥාවක්තින්න. මම කිරිබත උයල ඉවර වනාම නොබට කතා කරන්න කියලා. ඒ වෙලාවේ ඔන්නයි දවස පෙන්උතුනි ශක්‍ර දෙවියෝ. තමන්ත ලැබිල තියෙන. යුදුන් දහදාහක් අලංකාර දේව නගරය යොදුන් හැටක් විශාලස්වර්ණබීතිය යුදුන් දහදාහක් කුස වෛජයන්ති ප්‍රාසාදය යුදුන් පන්සීයක් වර්ගඵලේතියන සුදහරමා දිව සභාව යොදුම් හැටක් විශාල්ල පාණ්ඩුකම්බල ශෛලාසනය යුදුම් පණහක වට ප්‍රමාණයක් තිෙන රත්තරං මාලා යෙද වේතච්චත්‍රිය කෝටි දෙකහමාරක් දිවියංගනාව අලංකාර කරනලද තමන් යාාත්ම භාවිදිහා බලලා ක්‍රතිදිව කල්පනා කරනවා. මම පෙර භවයේ මොනවගේ පු්න්නෙ කර්මයක් කරලාද මේ තරං ශ්‍රී සම්පත්්‍යයක් ලැබූයේ කියලා ආවර්ධනය කරලා බලනවා. එතකොට බරනැස් නුවර සිටුවෙලාඉඳලා දීපුදානය දකින. ඒ ආරම්භකරපු දාන වංචේ දිහා බලනවා. තමන්ග පුතා පුතාගේ පුතා පුතාගේ පුතා මෙහෙම දන්දීල අද මේ මේ තැංවලඉපදිලා ඉන්නවා කියල දකිනවා. හැබැයි. පංචසික දෙව්‍යපුත්තරෑගේ පොතා එ දානුමංශේ කඩලා අද ලෝබී බවින් තැවිතවී ජීවත්වනවා කියලා දැන් ශක්‍ර දෙවියෝ දකිදවා. ඒ වෙලාබී ශක්ක දෙවියෝ ආවර්ජනය කරලා බලනවා. මේ සිටුවරට මොකක් වේද මරණින් මතුව. උනාන්සේ දකිනවා. මරණින් මතුව මේ සිටුවරයා ගිහිල්ල උපදින්නේ නිරෙ දන් දෙෙන් නැතුව. ලෝබී භවින් ඉදලා ගිහිල්ල උපදිණි නිරෙයි ඉතිං ඒ උත්පත්තිය නැති කරන්න මොහුව දානේ සමාධංකරවල්ලා ලෝබී බව නැති කරන්න වටිනවා කියලා ශක්‍ර දෙවියෝ අනත් තමන්ගේ පරිවාර පිරිසත් එක කතා කරනවා එකඇන්නේ චන්ද්‍ර දෙවියෝ සූර දෙවියෝ මාතලේ දිව්‍ය පුත්‍රයා පංචසක දිව්‍ය පුත්‍රයා කියලා ඒ හතර දෙැ ශක්‍ර දෙව දැම්මේ පිළිබද කතාාවෙන. අපි මොට කියල පහිටවමු ශක්‍ර දෙවල් සැලසුමක් කියනවා අපි පස්දිනාමික්කවර යන්න හොඳනේ එහෙම ගියොතුන් ඔහු අපි පස්දිනාම ඉල්ලෝතින් ඔහු ඒ පිළිබඳ ශෝක වෙලා මරණීට පත්ති ඒ නිසාපී වන්න වෙනම යමු කියලා කතිකා කරගෙන මොලි ශක්‍ර දෙවියෝ බ්‍රාක්්මනවේශයක් මවාගෙන අර වනය තියෙන ස්ථානය මාර්ගයකට එෙනවා. එකොට සිටුවරයා දිහාාවට ගිහිල්ලා කෑගහලහනවා සිටතුමනි බරණැස් නගරටන පාර කොහෙද දැන් සිටුවරයා තමන්ගේ අරතරම් විශාල මාලිගාවත්තියෙද්දී මේ හොරරහස කැලේකටවිල්ල මේ ආහාරය හදන කවුරුවත් දකිී කියන බයට. එක පාටම ්‍රාක්්මණෙක්කවල මේ කතාාව අනකොට සිටුවරේ බයිට පත් වුණ. වවලන වචනවලින්ම බ්‍රාක්්මනට බයිනවා. කොහොමද. තමුසට පිසුද. මේ බරනැස් නගරටන පාරදන්නෙද. ඔන්නොම ස්සරට යන කළ කේන්තිී කියනවා. ඒ න්නේ බරනෑස් නගරට පින්වතින එත්ත නිදල වැඩි දුරක්නේ. බොහොම සුළූ දුරක් තියෙන්නේ. ඉතින් එනිසා හනවා පිස්සුද බරනැස් නගරට න පාරදන්නද. ඔන්නොම ස්සරාට යන්න කියනවා. ඒ වෙලාවී? බ්‍රාක්මණයා ඒක ඇහුන්නෑ වගේ ළඟට කිිට්ටු වෙනවා සිටුවරයා ලඟටග හිල්හනවා මොකද සිටතුමන කකිව්වේ කියනවා මිනිමිතිරින් යන්න නගරට ඉතිඒ වෙලාවේ දේශයෙන් වගේ කතාව කියප නිසා ්‍රාක්්මණයහනව ඒ සිටතුමනි ඔබ නිගන් කලබලින් වගේ උත්තර දෙන්නේ ඇකයිතියම වගේ උත්තර දෙන්නේ දුමකුත් පේනවා කිබතක් කදන නේද කියලානවා එහ ම රිබට්ටිකුත් ලම මෙතිරී යන්නන් කියල කියනවා ඉති ඒ වෙලාව සිටුවරයා කියවා මම මේ බොහෝ මොමහන්සේ මේටික හොයාගත්තේ නුම්බටයි මටයි කන්න තරම් මෙතන කිරිබතක් නෑ එනිසා නුබදගහිල කොහේ හරි හොයාගෙන කන්න කියලා සිටුවරයා බ්‍රාක්්මණට කියනවා. ඒ වෙලාවී පිඟතුන ශක්‍ර දෙවියෝ සිටුවරයාගේ ළඟතිබෙන ලෝබී බව නැතිවෙන බිදි ගාතාවක් කියනවා දෙන්න බෑ කියලකිව වෙනේ මෙතර තිරෙන පොඩ්ඩයි කියනවා ඒ පොඩ්ඩ අප දෙන්නට ප්‍රමාණවත් නෑ නොබට දෙන්න දෙයක් නෑ එනිසා යන්න කියනවා එතකොට ශක්‍ර දෙවියෝ කියනවා අපහම් හා අප්කං දජ්ජා අනු මජ්්‍යතෝ මජ්ජකං බහුම් හා බහුකං දජ්ජා අදානං නෝපපද්ජති කියනවා සිටතුමන යමෙක් ළඟ තියෙන්නේෙ පොඩ්ඩනං ඒ තමංගළඟ තින පොඩ්ඩෙන් හරි පොඩ්ඩක් දන් දෙන්න ගොඩ්ඩක් දුන්නත් තමන්ගේ ළඟ තියෙන ගොඩක් දේකින් යමක් දුන්නත් නොදුන්නා කෙන තැනටෙන්නේ නෑ සිටිතුමන තංතං වදාම කෝසිය දේහි දානානේ බුංජජ අරිය මක්ගන් සමාරූහ නේකාසි ලබතය සුකං සිටතුමන යම්කිසි කෙනෙ තමන්ගේ ළඟ තිබෙනයි යමකි යමක් දුන්නොත් විතරයි මේ ආරය මාරගේක නැගන්න පුළුවන් කමක් ලැබන්නේ අනියෙන් අනු බව කරනවනන් ඔහුට මතු ජීවිතවල සොයක් නම්න්නේ ැ මේ ගාතාව ප්‍රකාශ කරනකොටම සිටුවරයාට තමන් ඉන්නර දෘෂ්ටිය බිඳෙනවා හැබැයි ලෝබිය සම්පූර්ණයම ප්‍රහාණය වෙන්නේ නමුත් අර ධනය කෙරෙහි යම්මට්ටමකට සිත නැමෙනවා ඒ වෙලාවී සිටුවරයක් කියෙනවා හවුඳයි මට හිතර සතුටක් දැනෙන වචනයක් නුඹ ප්‍රකාශ කළේ හොඳ එහෙමනම් මම නොඹට මේ කිබත හැදවෙනම ටිකක් දෙන්න සාති ඩ ලයි කෙල ෙ. ඕ මින්නකොට චන්ද්‍ර දෙවියේනෝ බ්්‍රාක්්ණ වේෂයක් මවාගෙන. ඇවිල්ලා අරවගේම කලින් සිටුවරෑ වගේ ප්‍රශ්න කර ළඟටයනවා ඉති කිිබතින් කොටස කිල්ලන කොට කියකිරවා දෙන්න දෙයක් නෑ යන්න කියලා ඉතිං ඒ වෙලාවෙ චන්ද්‍ර දෙවියොත් ගාතාව කියලා සිටුවරැගහිත වෙනස් කරනවා. ඔහුත් තමන් සතුටු හිතන දෙයක් කිව්වා කියලා එතිනිින් වාඩිවේෙන. ඒ වෙලාව සූර දෙවියෝෙනවා ඊළඟට මාතල දීවිය පුත්‍රරයනවා ඊළඟට පංචසක දීවී පුත්තරයනවා මේවිීදීට අනු පිළිබලට ඒ සිටුවරයා ගළඟට බ්‍රාක්්මන වේශෂයක් අරගෙන මේ පස් දෙනාම වෙල දෙෙන් වාඩ වුණා තැන් කිරිබත හද ීවරයි එති කියනවා නුබලගළගතින පාතර ගන්න මබෙදන්න ඒ වෙලාව පස් දෙනාම හරියට කල වගේ විශාල පාතර පහක් මවල ගන්නවා පාත්‍රතික දැක්ක ගම සිටුවර බයවුණ සිටවරෙන ඕවට බදන්න තරම් මංගව කිරිබත්න්නේ කුඩාපාතර ගන්න ඉලඩේ ාතරතික තුරු දහන් කළ ුඩාපාතර ගන්නවා ගොඩාපාත්‍රරගෙන කුඩාපාතර වලට බෙදෙනවා. ඔය වෙලාවී මාතලි දිවී පුත්‍රිය සුනකයකුගේ වේශයක් මවා ගන්නවා. මවාගෙන ඒ ස්ථානය මළ පහ කරනවා මල්ල පහ කරනකොට ඒන් කොටසක්ග හිල සිටුවරෑග අතතිවදීදම. එනිසා ඔහු තමන්ගේ අතහෝදගන්න ජලයතිෙන ස්ථානකට ගමන් කරනවා. ඊළඟට ඒ වෙලාවේ පංචසික දිවපොත්ත්‍රයා දැ බල්ලෙක් වෙලාන හිටිය ඔහු තමන්ගේ ආත්ම වහාාවේ තවත් රලු කරගත්තා. අශ්වයකෝගේ වගේ ස්වරෝපයක් මවාගෙන බොහම රළු පෙනුමක් හදාගෙන අ සිටුවරයාගේ දිහාවට බොරබොර ගිය සිටුවර බයි කෑ ගහනවා ඒ අතරේ අර දෙවිවරු හතර දෙනාම තමන් යාත්ම භහවත් හැරලා දිව්‍යාත්ම බහවමවා ගත්තා දැන් සිටුවරයට ඒ දිහා දැක්කම අතිශයම පුදුමයට පත් වුණ මේ තරම් වර්ණවත් දේහතියෙන මේ තරම් අතිශේම බබලන නොබල කෞද්ද කියලා හනවා ඒ වෙලාවේ ශක්‍ර දෙවියෝ තම තමන් යාත්ම බහව පිළිබඳ හඳුන්නල දුන්නා. එතු රහනව සිටුවරහිෙන නුඹල මොකද මංගාවටාව. එතකොට කියනවා සිටතුමන අපාව නුබෙන් ලමක් ලබා ගන්න නෙවේ. නුම්ඹට යමක් දීල යන්න. නුඹ අද දැඩි ලෝබී බවි ඉන්නේ. ලෝබය කියන්නේ මේ තරමටම අති බයානක අකුසලයා නුඹල අද මේ ධනවස්ය කැඩුවට අපි අද මේ වගේ ආත්ම භාව ලබල තියෙන්නේ මෙන්න මෙහෙම දන්දීපු නිසා නොබත් දන් දෙන්න කියලා ඒ වෙලා වෙදිී සිටුවරට උපදෙස් දුන්නා ති තමන්ගේ ඥාති පිරිසක් බව දැනගෙන සිටුවර අතිශයම සතුටු වෙලා ශක්ක්‍ර දෙවියන්ට පොරොන්දුවක් වෙනවා. දෙවතුමන අද පටන් මම ට අතට යම් අහරක් ලැබෙන මන්නං ඒකෙන් කොටසක් දන් නොදී මම කවදාව අනුබව කරන්න හැ කියලා පොරුන්දුවක් වෙනවා පවත්න ඒ මච්චරිය කෝසිය සිටුවර තමයි අර බුදුරජාන් වහන්සේගේ කාලේ දන්දින භික්‍ෂුව බලන්න පිවුතර මේ සසර ගමන් මග සංසාරය පිිුතුරි තරම් භයානකයි ඔබත් මමත් ආපුමි සසර ගමන ඔය වගේ ජීවිත කොයි තරම් ලබල ඇත අද එහෙම ජීවිත ලබකෝයකීදනෙකඉන්නවද. පංහතුන ඉත්තරම් බයානකයි මේ සසර ගමන හැබැ බලන්ඩ මේ ජාතක කතාව තුළ හරි අූරු කතාවක් කියනවා. ඒ තමයි මච්චරිය කෝසිය සිටුවරයාගේ ලෝබ බව නැතිවුණේ මොකක් නිසාද ශක්ක දෙවියෝ ප්‍රධාන මෙ දෙවිවරු ප්‍රශ්නෑ වෙලාලනු ග්‍රහකරපු නිසා. එනන් මේ කල්්‍යාන මිත්‍රියන්ගෙන්, විශේෂ අනුකම්පාවක් ලැබේවා කල්්‍යානමිත්‍රයන් සත්පුරුෂයන් මට ඇසුරු කරන්න ලැබේවා කියලා සසරේ ප්‍රාර්ථනාවක් කරලා තිබීම කොයිතරම් යහපද්ද කියන කාරණාපංවතුරීමේ කතාවි ඉස්පතු වෙනවා බැරි වෙලාවක් පත් ඔය දෙවුරු ඇවිල් අනුග්‍රහ නොකරනං මේ මචරය කෝසේ සිටුවරයාත් තමන්ගෙ මේ ලෝබී බව නැති කර ගනීද නැති කරගන්නේ එහෙමනං ඔහු ඒ ලෝබී භව ඉදිල මරණයට පත්වෙලා අවිචියඋපදිනවා. බලනමි සත්පුරුෂියෝ කල්්‍යානමිත්‍රයන්ගේ විශේෂානුකම්පාව ලැබේවා සත්පුරුෂ කල්්‍යානමිත්‍රෝ ඇසුරු කරන්න ලැබේවා කියන ගුණය මෙ ප්‍රාර්ථනාව සසර කිරීම කොයිතරම් වටිනවද. පිිත්න දැන් මේ සිටුවරයාගේ ලෝබී බව නැති කරලා ධනයකිරී හිත පිහිටුවල ධනේ සමාධංකරවල උන්වහන්සල පස්දිනා නැවත තමන් ඉන්න ස්ථානුමලට ගියා දැන් එතැම් පටන් මේ මච්චරිය කෝසය සිටුවරයා රජතුමාගේ අවසර ලබාගෙන තමන්ගේ ළඟති වෙන සියලොම ධනේ ශේෂවෙනකම දන්දුන්නා එස් යල්ලම ශේවෙනකම දන්දුන්නා දීලිවරුණාම ධනේ නැති තැන ගිහිල්ලා මහනවනා මහනවෙලා හිමාලයේ එක්තරා පරවත්තයක් ඇසුරු කරගෙන. එහි ආරාමයක් සකස් කරගෙන එහි වැඩ හිටියා. පගතර මේ ශක්‍රදිවියන් ඉන්නවා දියනිවරු හතරදින. සිරී, ආසා සද්ධහා හිරි කියලා. මේ දියනිවරු හතර දෙනා දවස කෙනව මේ හිමාලයේ අනෝතත්්‍ය වෙලට නාන්න. ඕම නා නාපු වෙලාවේ விල உඩින් නාරදකල් එක්තරා තාපසතුමේ තෞතිසා දිවිලෝකයේ நந்தන වනே පාරි්චත්த்தක රක්ෂයෙන් එක්තරා மල කොඩයක් හැඩිට හදාගෙන කරමේ තාපසතුමා නந்தන වනේ ජීවත් පෙන්න්නේ එකන දහවල් හාරගෙන විවේකගන්න නන්දන ව හි තියන පාරිච්චත්තකව රුක්ෂයෙන් මලක් කඩාගෙනෙනව කුඩයක් හැටියට එය ඉහලගෙන ගමන් කරනවා ැ ගමන් කරන්නේ අනොතත්ය විලෝඩී අ දියනවරු හද දෙෙන තාපසතුමා දැකල ඔහුලඟට ගිහිල්ල අර මලඉල්ලනවා තාපසුතුමා කියන දැන් හතර දෙනම මලෙල්ලනවා හතර දෙනාටම දෙන්න බෑ එනිසා නුබලගින් ජේෂ්තය කවද දෙ කියලා හනවා දැ ශක්‍රදිවියන්ගළඟටයනවා තමන් හතරදිනනාගෙන් ජේෂ් කවද කියලා හන්න. ඒ වෙලාවේ ශක්‍රදවියෝ කල්පනා කරනා දැන් තමන්ගේම දියනවුරු ග හතරදිනාගෙන් එක්නෙන ජේෂ්ටයි කෙල කිවූ තනිත් පිරිස පහත්වෙනවා. ඒක මගේ දයනවරු හතරදිනාට මම කළයුතු දෙයක් නෙවෙේ කියලා ශක්‍රදිවෝ කියනවා නොබල හතරදිනාගෙන් ජේෂ්තිය කෞද ක කියල දැනගන්ඩ හිමාලෙ ඉන්නවා මච්චරිය කෝසය කියෙල එක්තර ऋෂිවරී ඔහු ලඟටයන්න ඒ තාපසතුමාට යම් ආහාරයක් ලැබුණොත් ඒ ලැබිච් ආහාරය තවත් කෙනෙකුට නොදී අනුභව කරන්නේ යම් පිරිසක් ඉන්නවනන් ඒ ඉන්න පිරිසාතරේ ජේෂ්ඨයාට තම ඉස්සර වෙලාමේ ආහාරය දෙන්න කියලා කියනවා දැන් දියනවරු හත්තර දෙනාාවෙනම යවලා මාතලයේ දිවිය පුත්තර ගාතයේ ශක්‍ර දෙවියෝ අනුභව කරන ආහාරය මේ ශක්‍ර දෙවීෝ අනුභව කරන ආහාරයට කියන්න පිහුතුන සුදහ භෝජනය කියලා ඒ සුදහාභෝජනය යවනවා මාතල දිවී පුතර ගැත්තේ මේ මච්චරයේ කෝසය තාපසතුමාගේ ළඟට මාතලෙ දිව පුත්තර මිනාහාරය දෙනවා දෙනකොට කියනවා තාපසතුමනි මේක එවේ ශක්ක්‍ර දෙවියෝ තුමාට දෙන්න කෙළින් මික සුදහ බෝජනීය තාපසතුමනම හාරය ප්‍රතික්ෂේප කරන්න පා කියල කිව්වා මොකද සුදහා බෝජනීය අනුභව කරනවන යම් කිසි කනේ ඒ ශක්‍ර දෙවියන්ගේ සුදහාබෝජනය අනුභව කරන කෙනට පාප ධහරම එක් කොළහක් නසන්න පුළුවන් කියනවා යමෙක් සුදහා බෝජීනය අනුභව කරනවානං ඒ අනුභව කරන කෙනගේ ළඟති බෙන පාප ධරම දොළහක් නැසෙනවා න පාපදධර්ම දොළහා බඩගින්න තිබහා කම්මලිකම කයේ තද බව ක්‍රාන්ත බව ක්‍රෝධය බද්ධ වෛරය විවාද කිරීම කේලාම්කීම සීතල නැති බව උෂ්නය නැතිවීම එවගේම ඇඟහිරි කැඩීම. මෙන්න මේ කියන පාපධර්ම දොළහම පිහතුනි කෙනෙකුගේ ලඟින් නැතිවෙනවලු මේ සුද්ධහා බෝජනීය අනුභව කලෝ ති මේ කරුණන්න පිළිබඳ මාතලි දීවී පුත්ත්‍රයා කියලා තාපසතුමාට ආහාරය දෙනවා තාපසතුමාම ආහාරය අරගෙන කියනවා දිීවපුත්‍රය මට අතට ය ලැබච්චි යම්කිසි ආහාරයක් කාටවත් නොදීීම අනුභව කරන්නේ මාතලි දීවී පුත්්‍රර හනුව ස්වාමිණි ඒයි කියලා එතකොට තාපසතුමා කියනවා මම මේලෝක විශේෂ කෙනෙකුගේ ළඟ විශේෂ පොරුන්දුවක් වුණා දිවිපුත්‍රිය මෙලෝකේ තිබෙනවා දරුණු අකුසල කර්ම පහක් ස්ත්‍රී ගාතනය පරධාර සේවනය මිත්‍ර දෝහිත්වය හොඳ අයට සාප කිරීම මස්රුකම මෙන්න මේ ධර්මතා පහ දිවිපු්‍රියලෝක අති බයානක අකුසල කර්ම පහ ගේ බයානකව එකත් තමයිම මසුරුකම මම මසුරුකම නැති කරන්න පොරුන්දුව ඕනි ශක්‍ර දෙවියන්ගිලාග එනිස මට මෙදානය කිසිවකුට නොද අනුබව කරන්න බෑ කියනවා ආන්නේ වෙලාවේ අර දියනවරු හතරදිනා එතන මැවනවා දැක් හතර දෙනෙක් ඉන්නවා තාපසුතුම ඉස්සර වෙලාම දන්දනකොට දන් දෙන්නේ ඒ හතර දෙනාගෙන් පලවිනිට ජේෂ්ටියට ඉතිං ඒ වෙලාවේ ජේෂ්ටිය කෞුද කියල තෝරන්න හතර දිනාගේ විස්තරහනවා ඕන පලවෙනි කෙනාගෙන හනවා නොබේ නමමකක්ද. නොබගි කාරය භාරියමකක්ද ඉතින් පලවිනි කෙනා ආශා ඇය කියනවා තාපස තුමනි මගේ නම ආශා මට සමාන කෙනෙක් තාපසුදු තුමින් මෙතන නැහැ සාාමීනී යම්කිසි කෙනෙක් යමකට කැමති වෙනවනං ඒ කැමති කැමති කෙනාට කැම්මති දේවල් ලබාදීම තමයි මගේ කාරය භාරිය ඉතිං තාපසුතුමා එක්තු කොට කියනවා තිගෙන් ප්‍රයෝජිනයක් නෑමටට. මොකද ලෝකේ මිනිස්සු හොඳ දේටත් තාශ වෙනවා නරක දේට තාසවෙනවා. නුම්බ හොඳයටත් තු දව් කරනවා නරකයටත් තු දව් කරනවා. එනිසා නුම්බ ජේෂ්නය කෙලා යිංකර. ඊළඟ කෙනා කතා කරලා හනව සද්දහා ති සද්ධහ කියන. ියනියට ගින් හනුවව නොගගේ නම්මොකද නොගගේ කාරභ හරිමකක්දද එතකොට කියනවා යම්කිසි කෙනෙොට කැමතිනම් හරිහෝ වැරදි හෝ දෙයක් ගැන යම් කිසි කෙනෙක් යමක් ප්‍රාර්ථනා කරනවනං ඒ ප්‍රාර්ථනා කරන හැමදේම දීම තමයි මගේ කාර්භාරය එතකොට තාපසතුමා කියනවා මිනිස්සු හොඳ දේවලුත් ප්‍රාර්ථනා කරනවා මිස්සු නරක දේවලුත් ප්‍රාර්ථනා කරනවා. ති නොබ හොඳයටත් උදව් කරනවා නරකායට තුදව් කරනවා. නොබත් දේෂ්ඨනෑ කියලා ඇවත් අයිකරා. ඊළඟ දියනිය හිරි ඇගෙන් අහනවා නුබකවු්. එතවටඇයි කියනවා ස්වාමීණී සුදහ භෝජනය මට දෙන්නකි ඉල්ලන්න බෑ. මොකද මම ලැ්ජා සහිත කෙනෙක් නිසා. ස්වාමීණී මේලෝකේ යමක් ඉල්ලනව කියන එක ඉතාම පහත් නරක ක්‍රියාව එක නරක දෙයා ඒ තමන්ගේ ළඟ නරක සභභාවය යටකරගෙන ඉන්න එක තමයි මගේ කාර බාරිය ස්වාමී නිමම යමක් කිසිවකොකින් ඉල්ලන්නේනේ ඒ වෙලාවෙ තාපස තුමා ඇයට ප්‍රසංසා කරනවා නොඹල හතරදිනාගෙන් ගොුණධරම රකින ජේෂ්තියන් නුබයි ක පිහතර මේ ඉල්ලනවා කියනෙක් සුදුසුදයක් නෙවේ දැ භික්ෂුන් වහන්සේලාට වනත් පිඩපාතිය වඩිනකොට පිණ්ඩපාතය වඩන භික්චුන් වහන්සේලාට කිසිවෙකගේ ගෙදරකින් ගිහිි ඉල්ලන්න බෑ එක අනු දැන වදාරල තියෙන්නේ ඒ භික්්චුන් වහන්සේට යම්කිසි ස්ථානකට ගිහිල්ලීන විතරයි පොළුවවා දැ ධර්මහුනත් පින්හතන නොක් සික්ෂාපද පවා පනවල තියෙනවා ඉල්ලා නොගතයුතු දේවල්. ඉල්ලල ගන්නවන ගන්නවන කාගෙන්ද කියලා. මොකද ඉල්ලල යමක් ලබාගන්නවා කියන එක ඒ තරම් සුදුසුදයක් නෙවෙයි නිසා. එන ඉල්ල ලබාගන්නවා කියන එක නුසුදුසුදයක් එක ගුණධරමයක් නෙවේ සත්පුරුෂ ධර්මයක් නෙවේ අසත්පුරුෂ ධර්මය. දැන්. මෙතන මේ හතර දෙනාගෙන් ගුණ ධර්රමයක් කැටිට රකින කෙනෙක් කනෙම හිරි කියන දියනිය ඉති ඒ දෙව්දුවට කියනවා නු සත්පුර්ෂ ධර්මයක් රැකිෙනවා එසා මම නුබට පළමුකොට මේ සුදහාභෝජනය දෙනවා කියල දෙනවා ඉති ඇය ජේෂ්ට කාන්තාව දෙවදුව කියලා දැනගත්ත නිසා නාර්ද කියන තවසල්ලගට ගිහිලාර මලඉල්ලගත්තා. පෙන්තුන මෙනිම මෙතන්න විශේෂ කාරණාවක් එතන කියනවා මාතලේ දිවී පොත්තරයා ඒ වෙලාවේ දකිනවා මෙ තාපසුතුමාගේ ආවුෂ්‍ය දැන් පිරිහිලා තියෙනවා තාපසුතු මාට දැන් මරණය උරුම වෙලා තියෙනවා මාතලේ දිපපුත්ත්‍රරයා කියනවා ස්වාමීන්නේ ඔබගේ ආුෂ දැන් පිරිහිලා කැමතිනන් දෙවුලොවට යන්නක් පුළුවන් මගේ රාතේ ඒම නැත්තං පාතිකවගේල උපදදින්න පුළුවන් ඉතිං ඒ වෙලාවේ තාපසුතුමා කැමති වෙනවා මාතලේ දිවිපුත්තරයාගේ රතින්ම දෙවු්ලොවට යන්න. එනිසා තාපසුතුමා එතන මරණයට පත්වනා මරණයට පත්තල ඕපපාතිකවම මාතලි දිවපුත්තරයාගේ රත්ේ පහල වනා. ඉති ඒ රතිම්ම දිවරතිම්ම තෞතිසා දෙවල්ලොවට ගියා ඒ ගියාම ශක්ක්‍ර දෙවෝ එදිහා බලලා අතිශේම සතුට වුණ තමන්ගේ හිරි කියන දවදුව අග්‍ර මහේෂිකාව කොට තා දිවිපුතිරට බාරදුන්නා ඒ කාරණාව උසස් සත්‍යයන්ගේ ධර්මයක් මෙන්න මේ විදියට උසස් උනා කෙන කාරණාව පෙන්වමින් භාග්‍යතුුන් වහන්සේ මේ ජාතක කතාව මේ විදිර ික්චුන් වහන්සේ ට දේශනා කරා. එති ඒ වෙලාවේ භාගයතුන් වහන්ේ එතන දි විශේෂම දේශනා කරනවා එදා හිරි කියන දේවතාවේ වෙලා එපදුන්නේ මගේ සාසනයේ උත්පලවන්නා තෙරණිය එදා කෝසිය කියලා සිටුවරය වෙලා එපදුනේ අද මේේ ධනපති භික්ෂුව පංචසක දිව පුත්ත්‍රෑ වෙලා එපදුුණනේ අනුද්ම මහතන් වහන්සේ මතල දි තුත්‍ර දන නන් හාමුරුව. සූර දිවි පුත්‍රෑ වෙල පදුණන කාශපහාහමුදුරුවෝ චන්ද්‍ර දිවේ පුත්‍රෑ වෙල යිපදනේ මොගලන් මහරාතන් වහන්සේ නාර දෙ කියන තාපසෑ වෙල එපදුණී සාරිපුත්තයන් වහන්සේ ශක්‍ර දෙවිය වෙල එපදනී සම්මා සම්බුදුරජණන් වහන්සේ කියලා ජාතක කතාව නිමාවට පත් කරා එමන පිහතරමේ සංසාරයේ ලෝබිය කියනමේ අති බයානක කෙලිස්ධර්මිය තමන්තුල වැඩිෙන විද්‍ය මනාකොට අඔබෝධ කරගන්නත් ඒ ලෝබී බවත් තැරලා තමන්ගේ ජීවිතය තුළ නිර්ලෝී බව පුරුදු පුහුණු කරගෙන ධනය දක්වා වීරය වඩන්නත් එ වගේම තමයි කල්්‍යානෙමිත්තර සක්පුරුෂන් සසරේ නිවන්දකන ජාති දක්වාම තමන්ට ලැබේවා කියලා විශේෂ ප්‍රාර්ථනාවක් කරන්නත් පොළුවන් ධර්මකරුණක් ඉස්මතු කරපු දේශනාවක් මේ සුද්දහාභෝජන ජාතක කතාව ඇති මේ සුදහ භෝජනයේ තිබෙන ගුණයකුත් මජාත කහතාව තුළ ඉතාමපූරුවට විස්තර කරලා තිබෙනවා. එමනං දේශනාවට තිබෙන කාලවෙලාව නිමාට පත් වෙලා තිබෙන නිසා අදට අපින් මේ දේශනාව නිමාවට පත් කරනවා. අද මෙවන්නුතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාකිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායිකත්්පි දරුූ එපින්වත් පිරිසට මේ වෙලාවේ පුුණ්‍යානමෝදනා කරනවා ඒ මධදම උතුම් ස දධර්ම දශනා විදාායකත්්‍යය ධරණය වසර දෙකට පෙරමිය ගිය G AG මහෙෂ් උදේකාන්ත මහත්මාගේ ආදරනී මෑනියන් සහෝදර සහෝදරයක් ඥාති පිරිස විසින්. ඉතින් ඒ දෙවසර කට පෙර මිය ගිය AG මහිෙෂ උදේකාන්ත මහත්මට පින් අනමෝදන් කරනවා එතුමාට මිපින් බලීන් පරලෝ කියිය වශින් සූපත්තේවා ප්‍රාර්ථනා කරන බෝධයකින් උතුම් චතුරාර් සතති ධර්මය අවබෝධ වේවා කියලා. අනුමෝදන් කරනවා. එවාගේ සර්දා මංගලි සංජීව රත්නප්‍රිය AGී සුගතදාස සිරිමාවති සිබිල් සිල්වා ඇතුළු මියගිය සංසාරගත සරු ඥාතින්ටත්පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටම මේපින් අනුමෝදන් වේවා හැම දෙනාගේම සසර ගමන සුවපත්තේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර සත්‍යය ධර්ම අාවබෝධ වේවායි සාධෝ කියයා, අනමෝදන් කරනවා. එවාගේ රැස්කරගත්තු සියලු පිින්මල බලයෙන් දයිකත්තේ දරන ඒ මෑනනිියන් සහෝදර සහෝදරයන් ඥාති මිත්‍රාදිීින් හැමදිනාටමක් නිදුක් නීරෝගී සුවපත් භාාවේ සැලසේවා කායික මානසික සුවපත් භභාවය ලැබේවා. සියලු යහපත් බලාපොරොතු පැතුමන් සියල්ලක්ම සොර ප්‍රකායම සාර්ථකමත් පේවා ලැබිච්චු දුර්ලබව වනු ශාත්ම භාවේ තුළ බොහෝ කුසල් දහම් වඩාගෙන දම්මානු දම්ම ප්‍රතිපදාව දියුණු කරගන්නට, ශක්තිය දහිරිය සැලසේවා කළමේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. අවසාන්නේ ඔබ අපහැමදිනාටමක් කෙටිම කාලයකින් පහසුම ආකාරින්, සුක සහගත ප්‍රතිපදවිං සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරිින් නිදහස්වම්වා. අජර වූ අමර වූ නිවන ලැබසැනසිෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි. සාධූ සාධූ. සාධූ කියා ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.